ආසියාවේ ධනවත් පුද්ගලයා ලෙස පිළිගැනෙන චීන ජාතික ව්‍යාපාරික ජැක්මා අතුරුදහන්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. ඩේලි මේල් පුවත්පත් වාර්තාවකට අනුව ඔහු සැඟවී සිටිනවා යැයි සැකකරන බවත් එසේ වීමට හේතුව චීනයේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවත් අනුමාන කර තිබේ. ඔහු මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම මෙම විවාදයට හේතු වී ඇත. ඔහු අවසන් වරට ඔක්තෝබර් මාසයේදී කළ කතාවකදී රටේ මුල්‍ය නියාමකයන් සහ රජය සතු බැංකු විවේචනය කර තිබේ. චීනයේ නව කොමියුනිස්ට් පාලනය තුළ ව්‍යාපාර නවෝත්පාදනය මැඩපවත්වන ක්‍රමයක් තිබෙන බවත් එය වෙනස් කළ යුතු බවත් ජැක්මා පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් චීන පාලන ක්‍රමය විවේචනය කිරීම බරපතල කාරණයක් ලෙස එරට ඒකපාක්ෂික පාලන මණ්ඩලය සලකන වුහාන් කොරෝනා රැල්ල ලෝකයට කියූ අයට පසුගිය සතියේ දඩුවම් දීමක් වාර්තා වී තිබුණි. ආසියාවේ ඇමේසන් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන අලිබබා සහ AliExpress අන්තර්ජාල භාණ්ඩ අලෙවි ජාලයේ නිර්මාතෘ වන ජැක්මා මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ දැක නොතිබීම අසාමාන්‍ය බව ඩෙලි මේල් වාර්තා කරන්නේ මේ නිසාය. ඔහු මේ කාලය තුළ අනිවාර්යෙන් පෙනී සිටිය යුතු අවස්ථා පහක් මගහැරීම විමසකේ තීරු කිරීමට හේතු වී ඇත. එවන් එක් අවස්ථාවක් වූයේ අප්‍රිකාවේ බිස්නස් හීරෝස් නැමැති රියැලිටි වැඩසටහනේ ඒ අලිබබා අනුග්‍රහයෙන් පවත්වන වැඩසටහනක් වන අතර අවසාන අංගයේ විනිසුරුවරයෙකු ලෙස ඔහු සහභාගී වීමට නියමිතව සිටි නමුත් එයට නොපැමිණීම සුවිශේෂී හේතුවක් විය. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී අලිබබා ප්‍රකාශකයෙකු කියා සිටියේ කාලසටහනේ ගැටුමක් හේතුවෙන් ඔහුට විනිශ්චය මණ්ඩලයට සහභාගී වීමට නොහැකි වූ බවයි. නමුත් ඊට සති කිහිපයකට පෙර ජැක්මා ට්වීට් කළේ තරගකරුවන් හමුවීමට නොවිසිල්ලෙන් සිටින බවයි. පසු ඔහුගේ රුවද විනිශ්චය මණ්ඩලය ගැන සඳහන් වෙබ් අඩවිය නිවත් කර තිබුණි. ජැක්මාගේ පසුබැසීමේ සැකය චීන පාලනය වෙත ඇඟිල්ල යොමු වීමට ප්‍රධාන හේතුව වනුයේ නත්තා දිනයේදී චීන බලධාරීන් ජැක්මාගේ අලිබබා සමූහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඒකාධිකාරී විරෝධී පරීක්ෂණයක් ආරම්භ කිරීම. එහි මෙහෙයුම් කටයුතු නැවත විගණනය කරන ලෙසද මූල්‍ය ආයතනයක් වෙත නියෝග කර තිබුණි.